අද වෙනකොට ගොඩක් ස්වාමීන් වහන්සේලා කතා කරනවා විදුලි බිල ගෙවා ගන්න විදිහක් නැහැ. එකට 100ට 400ක් විතර විදුලි බිල වැඩි වෙලා තියෙනවා කියලා. පන්සල් සඳහා සූර්ය කෝෂ ලබා දීමේ වැඩපිළිවෙලක් අඩු ගන්න මම හිතනවා මේ අමාරු වැටිච්ච පන්සල් 500ක් ඇති ලංකාවේ නම් හැම පන්සලකම මේ ප්‍රශ්නය ලොකු ලයිට් බිල්වල නැහැ. අන්න ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහනක් තියෙනවද? විදුලි බල මණ්ඩලයට බලයක් නැහැ විදුලි බිල වැඩි කිරීම හෝ අඩු කිරීම. ඒකට අනුමැතිය දෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඔවුන් මේසරේ තීරණය කළා තියෙනවා පහුගිය කාලවල විදුලි බිල සංශෝධනය වෙනකොට ගෘහස්ත කාණ්ඩෙට එක්ක ව්‍යාපාරික කාණ්ඩෙට එක්ක හෝටල් කාණ්ඩෙට එක්ක අනිකුත් රජයේ ගොඩනැගිලිවලට ඒක අයින් කළ තමයි ඒ කාණ්ඩය ඇතුලේ සබ්සිඩි එක හදලා තියෙන්නේ. ඒ වැඩිවීම කරාම ආගමික සිද්ධාස්ථාන හැටියට විදුලි බල මණ්ඩලයේ 48682ක් සම්බන්ධතා තියෙනවා. ඒතර 48682කින් ඔබතුමා ඔය කියන ප්‍රශ්නෙට මූණ දෙනෝ 12586ක්. ඒකක 30ක් දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධාස්ථාන ප්‍රමාණය 15195යි. ඒතර 15195ම මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන උපරිම මුදල රුපියල් 330යි මාසෙට. ආගමික සිද්ධාස්ථාන 11152ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ රුපියල් 1260යි උපරිම ගාන. ඊළඟ ආගමික සිද්ධාස්ථාන 3852ක් තියෙනවා. ඉස්සර ගෙවුව 607ක් උපරිම විල දැන් ගෙවනෝ මේ සංශෝධනයෙන් පස්සේ රුපියල් 1860ක්. හතරවෙනි කාණ්ඩය තියෙනවා ඒකක 121යි 180යි අතර. ඒකේ ආගමික සිද්ධාස්ථාන 5897ක් මෙතෙක් කල් ගෙවුව රුපියල් 1057ක් උපරිම බිල ඒක මේ සංශෝධනයෙන් පස්සේ ගෙවන උපරිම බිල හැටියට රුපියල් 3990ක්. ආගමික සිද්ධාස්ථාන 36000ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ මාසිකව උපරිම බිල 3990යි. නමුත් මම පිළිගන්නෝ 12000ක් තියෙනවා ඊට වැඩිය විශාල සංඛ්‍යාවකින් බිල වැඩි වෙච්ච. ඒ පිරිස සඳහා තමයි අපි යෝජනා කරන්නේ තමන්ගේ පරිභෝජනයේ කළමනාකරණය කර ගැනීම සඳහා අපිට වෙන විකල්පයක් නැහැ යන්න වෙනවා මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා. හැබැයි අභියෝගයක් තියෙනවා සූර්ය පැනල ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොමැතිකම. සාකච්ඡා කරනෝ ඉන්දියාවෙන් හෝ චීනෙන් තමයි සූර්ය පැනල ගේන්න වෙන්නේ. ඔවුන්ගේ තියෙන ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගන්න පුළුවන්ද? ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයටත් ලෙකෝ එකටත් සුනිත් බලශක්ති අධිකාරියටත් තුනට අපි කියලා තියෙනවා ඒක බාර දුන්න සම්පූර්ණ ව්‍යාපෘතිය ඉන්දික අනුරුද්ධ රාජ්‍යමත්තුමාට මේ ආගමික සිද්ධාස්ථාන වලට වැඩපිළිවෙලක් හදලා දෙන්න සූර්ය පැනල ඇති කරගන්න ඒ තුලින් තමන්ගේ බිල කළමනාකරණය කරගන්න කියලා. හැබැයි ඉක්මනින් අපිට ලබන මාස වෙනකොට කටන පිංගම් වලට යනකොට පවා මේ විදුලි බිල ප්‍රශ්නෙට මූණ දෙන්න වෙනවා මේ විහාරස්ථාන වලට. ඒ නිසා මේ පිළිබඳ මැදිහත් වෙලා විසඳුමක් දෙන්න හැකියාවක් තියෙයිද? මේ පිළිබඳව දැනටත් අපි විදුලි බල ඇමැත්තුමත් එක්ක කීප වරක් සාකච්ඡා පැවැත්තුවා. ඒ එක්කම අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන මට හරියටම කාලවකවානු කියන්න බෑ. ලබන මාසේ වෙනකොට කටින පිංකම් ආරම්භ වෙනවා. ඒකට ඒ කාලයට පෙර පුළුවන් වෙයිද මේ විදුලි බිලට විසඳුමක් ලබා ගන්න කියන එක පිළිබඳව හරියට නිශ්චිතව කියන්න බෑ. මේ විදුලි බිල වැඩි වෙනකොට විකල්පයට යන්න මිනිස්සු පෙළඹෙනවනේ. ඒ විකල්පයට යන මිනිහට දෙන අත්උදව්ව මොකද්ද? දිරිගැන්වීම මොකද්ද? ඒ සඳහා තමයි අපි ලෙකෝ එක, සීබී එක සහ විදුලි බල මණ්ඩලය සහ සුනිත් බලශක්ති අධිකාරිය අපි Tamanට තියෙන බිලට සරිලන ආකාරයට වැඩපිළිලක් නිර්මාණය කරලා දෙන්න අපි වැඩපිළිලක් හදන්නේ. මොකද අපිට විදුලි බල මණ්ඩලයට මුදල් නැහැ ඒකට ආයෝජනය කරන්න. ඒ සඳහා තමයි ඉන්දියානු ක්‍රමයේ යටතේ ලැබෙන ඩොලර් මිලියන 100ක මුදල අපි අර අඩුම ආදායම් ලාභී පවුල් සහ ඉතාමත්ම අමාරුවෙන් කටයුතු කරන ආගමික සිද්ධාස්ථාන තෝරගෙන තියෙන්නේ. ඔවුන්ට ඒක සම්පූර්ණ නොමිලේ කටයුත්තක් හැටියට ලබා දෙනවා. නමුත් අනිත් පිරිස සඳහා ඔවුන්ට ගෙවීමට තියෙන ඇක්ටි හැකියාව අනුව අපි මේ වැඩපිළිවෙල හදලා දෙන්න තමයි හදන්නේ. පොඩි උපදේශයක් ඈ. මෙතුමාව අමාරු දාන්නේ නෙමෙයි කියන්නේ. විදුලි බිල සාහනාධාර දෙන්න බෑ. සාහනාධාර දෙන්න කියලා තමයි අපිට මොකක් අමාරු වැටුනේ. මේකට ක්‍රමයක් හදන්න. සාමාන්‍ය 104ක් වගේ අඩු පොලියට හදන්න. එතකොට හැම එක්කෙනාටම ගන්න පුළුවන්. දැන් අද පන්සල් ගැන ලොකුටම කතා කරන්නේ V8 එක ගැන හඳුරෝ. එතුමා කිව්වා සෝලා පව හයි කරගන්න කියලා පන්සල් වලට. ඒ කියන්නේ ආගමික ස්ථානවලට ඔබතුමාලා ආධාරයක් දෙනවද සෝලා පව වලට? විදුලි බලයේ උත්පාදනය කරනකට ආගමික සිද්ධාස්ථාන වලට කියලා වෙනත් බලාගාර නැහැ අඩුවෙන් උත්පාදනය කරන. අපිට උත්පාදනය කරන්න තියෙන මේ තියෙන බලාගාර ටිකම තමයි. ඒ නිසා එහෙම යම් සහනාධාරයක් දෙන්න ආණ්ඩුව මුදල් අමාත්‍යාංශය තීරණය කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට විදුලි බල මණ්ඩලයට ඒක දෙන්න පුළුවන්. නමුත් විදුලි බල මණ්ඩලයට මහජනතා උපයෝගිතා කොමිසම ලබා දීලා තියෙන නිර්දේශ අනුව අපිට දීලා තියෙන්නේ පහුගිය කාලේ 148ක් තියෙනවා ලංකාවේ විදුලි බල
මණ්ඩලෙන් හැම මාසෙම විදුලි බිල ගෙවපු. ඒවත් ගෙවන්න එපා කියන එක තමයි මහජන උපකිතා කොමිසමෙන් කියලා තියෙන්නේ. හැම විහාරස්ථානෙට මේක ලඟු කරන්න එපා. හැම ආගමික සිද්ධාස්ථානෙට ලඟු කරන්න එපා. ඒ වගේම මම දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව අභියෝග කරනවා. හැබැයි අපි දන්නවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මොකද්ද කියලා. අපේ රටේ මිනිස්සු ඉල්ලුවේ මොකද්ද? මේ ජාතික සභාව කියන එක එන්නේ සිස්ටම් චේන්ජ් එකකින්. මට මතකයි ඕමල්පේ සෝවිත හාමුදුරුව ජාතික හෙළවුරුමේ නායක හාමුදුරුව හැටියට මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කර අවුරුදු 5ක්. උන්වහන්සේ තමයි පහසුවේ කාලේ මේ සිස්ටම් චේන්ජ් පිළිබඳව කතා කරේ. උන්වහන්සේ දිගටම කිව්වේ මේ සහනාධාර කියන ඒවා මේ ආධාර කියන සංකල්පෙන් අපි මිදෙන්න ඕන කියලා. එනිසා එහෙම කියපු උන්වහන්සේම නැවත වතාවක් ඇවිල්ලා ආගමික සිද්ධාස්ථාන වෙනුවෙන් ඒ කටයුතු ඉල්ලීමේ යම් පරස්පර භාවයක් තියෙනවා. බුදු ශාසනය කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් කවුරුවත් එක්ක වෛරකින් කරන කටයුත්තක් නෙවෙයි මේක යථාර්ථය අපි. මේ යථාර්ථය අපි තේරුම් ගන්න. එනිසා මම දැක්කා නායක ස්වාමින් වහන්සේ නමක් හොඳ යෝජනාවකුත් කළ තිබුණා. මේ විදුලි බිල ගෙවන්න කළමනාකරණය කරගන්න කියලා. තියෙන වියදම් අඩු කරගන්න කියලා. මේ විහාරගම් වලින් දේවාල ගම් වලින් ලැබෙන ආදායම අවංකවම ලබාගෙන භික්ෂුන් වහන්සේලා හැටියට ඉදිරිපත් වෙනවා නම් විදුලි බිල අඩු කර ගැනීම සඳහා කටයුතු කරගන්න ඒක අපේ අතේ තියෙන වැඩක්. ඒ සඳහා අපෙත් කැපවීම සිද්ධ කරලා හාමුදුරනේ කපවත් වුණෙන් පස්සේ සමහරට ලක්ෂ ගණන් වියදම් කරනවා. නායක උත්සව ඇති වුණෙන් පස්සේ ලක්ෂ ගණන් වියදම් කරනවා. එතකොට හාමුදුරනේ කොහොමද අපි ඒව කරන්නේ? අපි කියනවා විදුලි බිල ගෙවන්න බෑ කියලා. නමුත් එයාටම පුළුවන්කම තියෙන කෝටි 3.5ක 4ක වාහනයකින් යන්න. මාසෙට 3-4 විදේශීය ගමන් යන්න. නමුත් ඒවා අඩු කරොත් එම හොඳ කළමනාකාරීත්වයෙන් යුක්තව විහාරස්ථානවල දීපල ආදායම පරිහරණය කළොත් මේ ප්‍රශ්නයෙන් ටිකක් හෝ ගොඩ එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.